කැමැතිම චරිතය තාම ලැබුණේ නැහැ. ඍතු ආකර්ෂ. පුංචි තිරේ අතිශය ජනප්‍රිය නිලිවක් වූ ඍතු ආකර්ෂ දැන් අපිට දකින්න ලැබෙන්නේ තාම අඩුවෙන්. ඇයි දැන් ඍතු රංගපානක සීමා කරලාද එහෙමත් නැතිනම් රංගනින් ඈත් වෙන්න හිතලද? ගොඩාක් දෙනා එහෙමත් විමසනවා. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක අපි ඍතු සමග කතා බහ කරන්න හිතුවා. ඍතු මේ දවස්වල මොනවද කරමින් ඉන්නේ? සුසුමක ඉම කියලා අලුත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපානවා. ඒ ටෙලි නාට්‍යය මේ මාසේ 27 වෙනිදා ඉඳන් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන නියමිතයි. ඒ ඇරුණාම අවසන් ඉනිම කියලා ටෙලි නාට්‍යයක වැඩ කරමින් යනවා. ඒකත් ළඟදීම ජාතික රූපවාහිනිය විකාශනය වේ. ඇයි දැන් ඍතු ඉස්සර වගේ දකින්න නැත්තේ? අනිවාර්යෙන්ම දැන් තෝරගෙනයි රඟපාන්නේ. මොකද දැන් අපේ නම හදාගෙන ඉවරයි. අපි දැන් හොඳ නිර්මාණ කරන්න ඕන කාලේ. ඒ නිසා හොඳ පිටපතක් හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරන දෙයකට තමයි සහභාගී වෙන්නේ. ඍතු රංගනයේට අමතරව වෙනත් ව්‍යාපාරික හෝ රැකියාවක නිරත වෙනවද? නැහැ. මම වෙනත් ව්‍යාපාරයක හෝ වෘත්තියක නිරත වෙලා නැහැ. මේක තමයි මගේ වෘත්තිය. තෝරා බේරාගෙන රඟපාල ලැබෙන මුදලින් ජීවත් වෙන ප්‍රමාණවත්ද? ඒක කරන්න පුළුවන්. මොකද ලොකු ලොකු හීනවලට යනවට වඩා හෙමින් ගමනක් යන එක සරල ජීවිතයේ තියෙන කෙනෙකුට ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් කෙනෙක් රැකියාවක් කරලා මාසෙකට ලැබෙන වැටුප අපි තෝරා බේරගෙන කරන නිර්මාණ කරාම ලැබෙන මුදල වැඩි. ඒ නිසා එයින් ජීවත් වෙන එක අපහසු කාර්යයක් නොවේ. අනික මම ලද දෙයින් සතුට වෙන කෙනෙක්. ටෙලි නාට්‍යවල දෛනික වැටුපකට රඟපාන එකට ඔබ එකඟද? මට කලින් ඒ ක්‍රමය අත්දැකීමක් නැහැ. මම පටන් ගත කාලේ තිබුණ දෛනික ගෙවීම් ක්‍රමයක්. සමහරු කියනවා කලින් ක්‍රමේ හොඳයි කියලා. ඍතු හොඳ නිර්මාණ විදිහට වර්ග කරන්නේ කුමන ආකාරයේ නිර්මාණද? මිනිස්සුන්ට හිතෙන පුළුවන් දැන් ඉන්න නළු නිළියන්ට රඟපාන්න බෑ. ඉස්සර අය නම් හොඳට රඟපෑවා කියලා. අපි ආපු දවස්වල තිබුණ පරිසරය නෙවෙයි දැන් ටෙලි නාට්‍යවල තියෙන්නේ. දැන් අපිට දර්ශන තලයට ගිහම තේරෙනවා මේ නාට්‍ය කොච්චර දුරට විකාශනය වෙයිද කියලා. මොන විදිහට ප්‍රේක්ෂකයෝ වැළඳගනීද කියලා. සමහර නාට්‍යවල රඟපානකොට එහෙ රසයක් මට දැනෙන්නේ නැහැ. ඉතින් කොහොමද මිනිස්සු ඒක රස විඳින්නේ? දැන් ඍතු, ඔබ පතන ආකාරයේ ගුණාත්මක නිර්මාණ ලැබෙනවද? රංගන ශිල්පියෙකුට වඩාත්ම වැදගත් දේ තමයි පිටපත. රඟපාන්න ඇරවිමත් සමග පිටපත ලැබුණාම ඒ ලැබෙන පිටපත් වලින් කියවල ඉවර කරන්න නොහිතන තරම් ලස්සන පිටපත් ලැබී තියෙන පරිම අඩුවෙන්. මෑත කාලයේ මට ලැබුණ නිර්මාණ අතර අවසන් ඉනිම කියන නාට්‍ය හරිම ලස්සනයි. මම ඒකේ රූගත කිරීම වලට යන්නේ පවා හරිම කැමැත්තෙන්. මෙගා ටෙලි නාට්‍ය වලින් පටන් ගත්ත නිලියක් විදියට ඔබේ කාලයේ ඔය ප්‍රමිතිය ලැබිලා තියෙනවද? මම මෙගා නාට්‍ය වලින් ආව කෙනෙක් නෙමෙයි. ඉස්සර මෙගා වුණත් මේ විදියට කරලා නැහැ. මම රඟපාපු උතුම් පැතුම් කොටස් 500 ගණන් ගිහින් තියෙනවා. හිරි තනි වෙලා කොටස් ඒ තරම් ගිහින් තියෙනවා. හැබැයි කවදාවත් ඒ නාට්‍ය දර්ශන තලයේ ඉන්න නල් නෙළිය අනුව පිටපත ලියලා වැඩක් නැහැ. හැබැයි ආයෙත් යම් දුරකට මේ தත්ත්වය හැදීගෙන යනවා. මොකද නාට්‍ය හොඳ නැතිනම් විකාශනය නවත්වන වාතාවරණයක් තියෙන නිසා. ඍතු, ඔබ සොයන හීනය කුමක්ද? මම ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට ගොඩාක් ආසයි. මම කැමති චරිතාංග නිළියක් වෙන්න. මම ආසයි මට හොඳට රඟපාන්න පුළුවන් කියලා මිනිස්සුන්ට දැන්විය හැකි විවිධ චරිත කරන්න. මට ජනප්‍රිය නිළියක්වත් ගොඩක් නිර්මාණවල රඟපාපු නිළියක්වත් ගොඩක් නාලිකාවල ඉන්නවත් නෙවෙයි. ගොඩක් ලස්සන චරිත කරන එකයි මගේ බලාපොරොත්තුව. ඍතු, තවමත් සිනමාවට ආධුනිකයි නේද? මම ආස කරන අධ්‍යක්ෂකවරයෙක් යටතේ මම වැඩ කරන්න ආසයි. මම ආස කරන විදිහ පිටපතකින් සිනමාවේ රඟපාන තවම ලැබුණේ නැහැ. විවිධ ආරාධනා ආවා. හැබැයි ටෙලි නාට්‍ය වගේ නෙවෙයි චිත්‍රපටයක් කියන්නේ. හැම නිළියක්ගේම සිහිනයක්. ඒක අපි හරි චරිතය තෝරගෙන කළේ නැත්නම් මුළු රංගන ජීවිතේම ඉවරයි. ඉතින් ඉක්මනින් නොවේ. ලැබිය යුතු කාලෙදී මට සිනමාවේ හොඳ චරිතයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ප්‍රසිද්ධිය ජීවිතයට බලපෑමක් කරලා තියෙනවද? මම මිනිසුන්ගේ ආදරයට කැමති. මම මට ලැබිලා තියෙන ජනප්‍රියත්වයේ ඔළුව ඉදමවාගත්ත කෙනෙක් නොවේ. මම ගොඩාක් දුක් මහන්සි වෙලා ගොඩ නැගූ දේ නිසා මේ ආදරය ලැබෙන්නේ කියලා හිතද්දි මට ලොකු සතුටක් දැනෙනවා. කොච්චර රංගන ශිල්පිනියක් හිටියත් මිනිසුන්ගේ ආදරය ලබන්න පුළුවන් අය අඩුයි. කෙනෙක් මගේ ඉස්සරහට ඇවිත් ඔයා තමයි මං ආසම නිළිය කියලා කියද්දි මට පුදුම සතුටක් ලැබෙනවා. මම දැන් ස්වර්ණා මල්ලවාරච්චි වගේ වෙන්න ආසයි කියනවා වගේ කවදා හරි කෙනෙක් මම ඍතු ආකර්ෂ වගේ වෙන්න ආසයි කියනවා නම් මේක තමයි මගේ කලා ජීවිතේ ලබන සතුට. ඍතු ළඟදීම විවාහ වෙන්න සූදානම්ලු නේද? විවාහය ළඟදීම සිදුවේවි. කලා ශාස්ත්‍රයේ කෙනෙක් සමගද ඔබ විවාහ වෙන්නේ? කවදාවත් කලා ශාස්ත්‍රයේ කෙනෙක් සමග විවාහ වෙන්නේ නැහැ. ගෙදරින් කියනවා දැන් විවාහ වෙන්න කියලා. දැන් මට වයස 28ක් වෙනවා. තව අවුරුද්දක් දෙකක් ගත වෙන පෙර මට විවාහ වෙන්න කෙනෙක් මුණ ගැහි කියලා හිතනවා.